विराम वयाली तेक्वाने रसो दिव असु वेडस्टहन समगाय अप मे वेडस्टहन कथा करमें सिटिन्ने रस वैद्य क्रमे पिलिबंधव ए अनुव अपे रटे मे वैद्य क्रमे पिलिबंधव इताम प्रमुख मेहवराकरण रस वैद्याचार्य ललित कुलरत्न महात्म्यात् सह वगेम रस वैद्याचारिणी चंद्रिका कुलरत्न महात्म्यात् समगाय मे वेडस्टहन साकच्छा करमें सिटिन्ने අප මූලික හැඳින්වීම කරගත්තා විරාමයට යනට කලින් අප දැන් වෛද්‍යතුමාගෙන් දැනගන්න කැමති මේ රස වෛද්‍ය ක්‍රමය කොහොමද ශ්‍රී ලංකාවට හිමි වෙන්නේ? තාම එදගත්ම ප්‍රශ්නයක් 1890 වෙනකොට ශ්‍රී ලංකාව බටහිර යටත් ඉදිරිකරණේ ताक्षणिक ग्रहणेकट असुविन तिमुनाया किवत नियरति सियलुम श्रीलंकावे तिविच्च अनन्यतावे गिलेमे बटहिर अनन्यतावे आरंभ कले 1890 वगे कालपरिच्छे ए कियन्नी सौख्य क्षेत्रे गेनयि मा कथा करन्ने तिन मेम काल वकवानु तुल पेरदिग दे बोहोसे अवतक्सेरुवट लक्वेमिन विनाशे आरंभ करपु कालपरिच्छेदे नमुत මගේ සීයා මේ ගැන දෙඩි අවධානයකින් හිටපු පුද්ගලෙක්. මෙම බටහිර කරණීට එරෙහිව පෙරදිග යම් දෙයක් ඉදිරිපත් කිරීමේ වටිනාකම තේරුම් ගත්ත පුද්ගලෙක්. මේ පිළිබඳව බටහිර සෞඛ්‍ය ඒ කියන්නේ බටහිර රෝහල් බටහිර වෛද්‍ය අධ්‍යාපනය बटीर वैद्य पासुकं श्रीलंकावे व्याप्त आरंभयत् समगम मे पिलिबंद अवदानीं सिटि बुद्गले कटियट पेरदिग तियेन्ने कुमक्द मीट अभियोगात्मको इदिरिपत् कले मेहम स्वया बलमिन सिटिन विट भारतीय रसवेदकम प्रमाणिक अवबोधयक् तिबुना मेहम वेदकमक् तिबुना නමුත් බොහෝ උත්සාහයෙන් ගත්තා මේක වෙදකම ගන්න. නමුත් කිසිම අවස්ථාවකදී පරිපූර්ණ ලෙස ඌට හැකියාව තිබුණේ ඍජුවම මේ සම්බන්ධ කරගන්න. අවුරුදු 9කට ආසන්න වෙනකොට ඒ කියන්නේ 1898 දී වෙනකොට අපගේ પરම්පරාවලට බොහොම හිතවත් वैद्य परंपरा वेलिदेनीय बेलिदेनी वैद्य परंपरा वत्समग एकावद्ध वेला भारतीय रसवेदकम लंकावट गन्न उत्साह नमुत इम उत्साह सार्थक नमुत इम उत्साह दी विशाल परित्यागया कपट करन्न सिद्ध ये अति विशाल परित्याग මම පරිත්‍යාගයක් කරමින් 1898 දී අපට ඇති වුණා ලංකාවට මේ රසවේදකම ලබා ගන්න. ඒ කියන්නේ අධ්‍යයනය කටයුතු කරන්න. එහි ප්‍රතිඵලයක් ඇතියට 1898 දී සිට බෙලිදෙණියේ රසවේද පරපුර හැටියට අපි ඉදිරියට ගමන් කරමින් සිටිනවා. කොට ලංකාවේ යමක් විධිමත් ලෙස ඉගෙනගත්ත වෛද්‍ය පරම්පරාවටත්පත් වුණා. ඒ වගේම 1900 ශ්‍රී ලංකාවේ ප්‍රථම ඖෂධ නිෂ්පාදනාගාරයේ බීකිරීමේ ගෞරවයත් හිමියන. 1900 සිට ආරම්භ කරපු වචනය තමයි ශ්‍රී මංගල රස ඖෂධාගාරය. ඒ කියන්නේ මේවා අපේවත් මගේ පියාගේවත් ඒ තරමට අතීතයට යන ඒ ඖෂධාගාරය කොහෙද මාතර බිලිදෙනේ එතකොට 1900 දී තමයි විධිමත් ලෙස වෛද්‍ය ක්‍රමයක් හදාරලා මොකද ಭಾರತೀಯ හිටපු ශ්‍රේෂ්ඨතම වෛද්‍ය රස වෛද්‍යවරු නම් දෙනෙක් ශ්‍රී ලංකාවට ඇවිල්ලා අවුරුදු 3ක් ඉගෙනගෙන ආරම්භ කරපු විධිමත් වෛද්‍ය ක්‍රමයක් ශ්‍රී ලංකාවේ තිබෙනවා නම් ඒ රස වෛද්‍ය ක්‍රමය ඒ වගේම ඖෂධ නිෂ්පාදනාගාරය වර්තමානයේ නිපදවන
ඒ කියන්නේ එක්ස්ට්‍රැක්ට් ද්‍රව සාරක ද්‍රව පවා 1900 දී ආරම්භ කළා. ඉතින් මේ වගේ විදිමත් වැඩපිළිවෙලක් ඔස්සේ ආපු වෙදකමක් රස වෛද්‍යකට. නමුත් අපි මතක තබා ගන්න ඕන 1929 දී තමයි රජයට සම්බන්ධිත ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයක් පවා බිහි වුණේ. මේකෙන් මං අදහස් කරන්නේ විධිමත් ලෙස ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙන්නත් අවුරුදු 29කටත් පෙරයි අපේ පරම්පරාව මේ රස වේදකම ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරන්න උනන්දු වෙන්නේ. 1929 දී බිහි වූ රජයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය තුළවත් මේ රස වේදකම විධිමත් ලෙස උගන්වපු අවස්ථාවක් නැහැ. වර්තමානයේ ඒ තත්ත්වය න්‍යායික පැත්ත පමණක් කතා කරපු ප්‍රායෝගික පැත්තේ කිසිදු කාර්යභාරයක් කිරීමේ ශක්තියක් ආයුර්වේද වර්තමානයේ හෝ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලවලට හෝ ආයුර්වේද රෝහල් තුළ නැහැ. නමුත් එය පසෙකින් තබා 1930 ආරම්භ කරපු මෙම ගමන් මගේ අපි මූණ දුන්නේ ඉතාම දුෂ්කර අභාග්‍ය සම්පන්න කාලයකට. 1901 දී තරම් ඇතදී ප්‍රථම වතාවට අංශභාග නැත්තම් ආඝාත රෝගය පැය 48කින් සුව කරේ අපගේ වෛද්‍ය බරු පමණයි. ඒ කියන්නේ කිසිදු තෙල් භාවිතයකින් තොරව අංශභාග රෝගය පැය 48කදී සුව කළා. මා මේ ප්‍රකාශයට පත් කරන්නේ 1901 වන විට මොළයේ වම් වර්ධ ගෝලය සහ දකුණු වර්ධ ගෝලය මනුෂ්‍ය ශරීරයේ ප්‍රතිවිරුද්ධ පැත්තට කාර්යභාරය පවරනවාද යන්නවත් සොයා දැනගත් දැන නොගෙන සිට අවධියකයි මේ ලේ කැටි ක්ෂණිකව දියකොට ආඝාතේ නැත්තම් අංශභාග රෝගී සුව කළේ. ඒ කියන්නේ මොළේ වම් පැත්ත ශරීරයේ දකුණු පැත්තට මොළේ දකුණු අර්ධ ගෝලය ශරීරයේ වම් පැත්තට කියන විද්‍යාත්මක අදහසවත් ලෝකයේ නොදෙන සිටි සමයකයි අපේ ආධිකතුරුවරු ශ්‍රී ලංකාවේ ප්‍රවීණම රස වෛද්‍යවරු පැය 48 තුළ මීමාංශ භාග රෝගී සුව කළේ. ඉතාම ව්‍යසනකාරී රෝග තත්ත්ව දෙකකට මුහුණ දුන්නා ශ්‍රී ලංකාව. පසු කාලී මැලේරියා වසංගතය, උණ සන්නිපාතය, ක්ෂය රෝගය මෙවැනි අවස්ථාවන් වල හැම තිස්සෙම ප්‍රමුඛතාවයක් ඉසිලුවේ අපේ රස වෛද්‍යවරු කීප දෙනා පමණයි. ඒ කියන්නේ පහකටත් අඩු පිරිසයි. මේදී අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු නම එම්.ඒ.පී. වෛද්‍යසේන වෛද්‍යාචාර්යතුමා. එතුමා තමයි ශ්‍රී ලංකාවේ බිහි වූ ප්‍රථම රස වෛද්‍යවරයා. මගේ පියා ඔහුගේ ගෝලයෙකු කිව්වා නම් කමක් නැහැ. මෙම පස් දෙනා මෙවැනි විශ්වකර්ම ඇත්තම කියනවා නම් විශ්වයම විශ්වකර්ම කරපු වෛද්‍යවරු වුණත් ශ්‍රී ලංකාවේ සහෝදර ආයුර්වේද වෛද්‍යවරු මුළු මනින්ම හෙලා දැක්ක. ඔවුන් බියටපත් වුණා. ඔවුන්ගේ ශාක සම්ප්‍රදාය 910 වෙන විටත් කඩාවැටෙනවා. මොකද මේ වෙදකම දියුණු වෙනවා නම් ශාක සම්ප්‍රදාය මුළු මනින්ම අහෝසි වෙනවා. ඒ කියන්නේ බෙහෙත් බඩු කඩයක් බෙහෙතකටවත් හොයාගන්න බැහැ. මෙවැනි පරිසරයක් තුළ මිත්‍යාවන් රජකයි. ඒ කියන්නේ කුමක්ද? මේවා වසවිස බෙහෙත්, රසදිය මනුෂ්‍ය ශරීරයට විෂයි. මෙවැනි බෙහෙත් ගන්න ඕන මරණ මංචකේ පමණයි. එහෙම නැත්නම් කලින් ගත්තොත් අනිත් වෛද්‍ය ක්‍රමයක ඖෂධ භාවිතා කිරීමට අවකාශයක් නැහැ. සුදුසුවන්නේ නැහැ. මෙවැනි අවලාද මිත්‍යා ප්‍රලාප තොග්ග පිටින් ශ්‍රී ලංකාවේ ප්‍රචාරය. එනිසාම වෙන්නේ නැති තවමත් වෛද්‍යතුමනි, මේ රසදිය කිව්ව සැනින්, රස වෛද්‍ය ක්‍රමය කිව්ව සැනින් රසදිය අම්මෝ මිනිස් ශරීරයට අහිද කරයි. කොහොමද මේක වෛද්‍ය ක්‍රමයට භාවිත කරන්න පුළුවන් වෙන්නේ කියන තාම මිනිසුන්ගේ කුකුස ප්‍රශ්නාර්ථය තියෙන්නේ. එතකොට නමුත් මේකෙන් ලබාගත් ජයග්‍රහණය මුළුමනින්ම අවතක්සේරු කළා. මොකද ඒ යුගයේ තිබිච්ච ක්ෂය රෝගී නැත්තම් වර්තමානයේ මම කියන්නේ ක්ෂය රෝගී කියනවට බටේර නවීන වෛද්‍ය විද්‍යාව ඔප්පු කරන ටීබී සුව කළා. ඉතින් ඒ වගේම ආබාධිත දරුවන් සුව කළා. ඒ කියන්නේ කටහඬ නැති ළමයි, දීරි ළමයි,
එතකොට මොලේ වතුර පිරිච්ච දරුවන් මේ අය සුව කිරීමේ ශක්තිය මේ මෙදගම තුලට තිබුණා. ඒ වෛද්‍යවරු ඒ යුගයේ ප්‍රමාණාත්මකව මේක ඉදිරිපත් කළා. නමුත් ඒකම යටපත් වෙච්ච හේතුවයි මා කලින් සඳහන් කළේ. ඉතින් ඍජුවම මේ වෙදකම බියටපත් කර නිසා ජනතාවගෙන් ඈත් වුණා. ඊටත් වඩා ජනතාවගෙන් ඈත් වෙන්න කරුණු කාරණා යෙදුනේ මේ වෙදකමේ දී මේම ඖෂධ තා මිල ඉහළ ඖෂධ. ඒ කියන්නේ එදා එක රෝගියෙකුට වෙදකම් කොට ලබාගත් මුදල 1900 ගණන් වලින් රුපියල් 300. එය දරා ගැනීමට පුළුවන් ශක්තියක් නැහැ. එම නිසා මේ වෙදකම මොනතරම් දිව්‍ය ඖෂධ වුණත් ජනතාවගෙන් ඈත් වෙමින් ගියා. මෙය අසාධ්‍ය සුව කළ නොහැකි තත්වයේ රෝගීන් පමණක් භාවිතා කරන්න පෙළඹුණා. එම නිසා සාමාන්‍ය රෝග මුළුමනින්ම මේ වෙදකමින් ඈත් වෙලා ගියා. මෙම කාලවකවානුව වන විට 1944 දී මගේ පියා ලෝකේ ප්‍රථම උපත්පාලන බේත නිර්මාණය කළා. එමේ ඒ කියන්නේ උපත්පාලන බේතක් ලෝකේ කිසිම රාජ්‍යයක තිබුණේ නැහැ. නමුත් මේ වෙදකම හරහා 1944 ශ්‍රී ලාංකික ජනතාවට ඇතැම් අවරදික රාජ්‍යයන් කීපයකට මේ වෙදකම මෙම බෙහෙත අපනයනය කිරීමේ ශක්තියක් මගේ පියාට තිබුණා. කියන්නේ මේ වැඩසටහන හරහා අපිට අනාවරණය වෙන්නේ ලෝකේ ප්‍රථම වතාවට තමයි ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වෙන්නේ උපත්පාලන ඖෂධය. ඒක නම කුමාරි වටිකා නමින් ප්‍රචාරය කළා. ඒ කියන්නේ වර්තමානයේ තියෙන උපත්පාලන බෙහෙතක් වන උපත්පාලන පෙති වලදී 28ක් භාවිත කරනවා. 21ක් ඊස්ට්‍රජන් හෝමෝනි අඩංගුයි, 7ක් යකඩ පෙති. නමුත් මගේ පියා බෙහෙත් බුලි 28 ටීම යකඩ භාවිත කරනවා. ඉතින් මේ වගේ අනන්‍යතාවයක්. අනිත් එක තමයි ප්‍රථම වතාවට ගුලිය පෙත්තක් බවට පත් කරෙත් මගේ පියා. ඒ විතරක් නෙමෙයි ද්‍රාවණය වන ක්ෂණිකව දියවන පෙත්තක් නිර්මාණය කළෙත් මගේ පියා. ඒ කියන්නේ උන්නට සාම්ප්‍රදායික උන්නට නිර්මාණය කළා පෙරදිග බෙහෙතක්. ඉතින් මෙවැනි දේ අපි කරමින් ආවත් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය තුළ අපිට යම් තැනක් තිබුණේ නැහැ. මොකද ආපු ප්‍රධානම ගැටලුව තමයි මේවා වසවිසයි කියන එක. ඉතින් මම කොළඹ රාජකීය විද්‍යාලයේ විද්‍යා අධ්‍යාපනයක් ලැබුවු කෙනෙක්. මේ පෞල් පසුබිම මේ වෙදකමත් පිළිබඳ යම් අවබෝධයක් මට තිබුණා. මොකද මම රසායන විද්‍යාවට බොහොම ඇලුම් කරපු කෙනෙක්. එම නිසා මේ සියලු කාර්යභාරයන් මම 1974 දී බාරගත්තා. ප්‍රධානම ගැටලුව මේ විදකමේ වසවිස නම් අපි විද්‍යාත්මක ඔප්පු කරන්න ඕන. මෙම ඖෂධ වසවිස නොවේ. ඉතින් මේ ගැටලුව තාම සාර්ථකව මම ජයග්‍රහණය කළා. ඔව්. රස වෛද්‍ය ක්‍රමය වසවිස නොවේ. මෙම වෛද්‍ය ක්‍රමය වසවිස වලින් තොර වෛද්‍ය ක්‍රමයක් කියන අභියෝගය තමයි මෙතුමන්ට එන්නේ. ඒ අභියෝගය ජයගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව කතා කරන්න ඕන. නමුත් වෛද්‍යතුමනි, අදට නියමිත කාල සීමාව අපිට හමාර වෙනවා. රස ඔසු දිව ඔසු වැඩසටහනෙන් සමුගෙන යනටයි සූදානම් වන්නේ. යලිත් ලබන සතියේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු කාරණා සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. ඒ වගේම ඔබට තියෙන ගැටලු අපේ දුරකථන අංකයට, ඒ වගේම විද්‍යුත් ලිපිනයට සහ අනිකුත් ලිපිනයන්ට දැනුම් දෙන්නට පුළුවනි. අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී රසවෛද්‍යාචාර්ය ලලිත් කුලරත්න මහත්මියටත්, ඒ වගේම රසවෛද්‍යාචාර්යනී චන්ද්‍රිකා අල්ගම කුලරත්න මහත්මියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේදී තවදුරටත් මේ අභියෝගත් එක්ක කොහොමද මේ රසවෛද්‍ය ක්‍රමය ජයගන්නේ කියන කාරණය පිළිබඳව කතා කරන්න සූදානම්. ලබන සතියේ හමු වෙනතුරු අපි සමුගෙන යනවා රස ඔසු දිව ඔසු වැඩසටහනෙන්. එහෙමනම් ලබන සතියේ සුපුරුදු වෙලාවට හමුවෙමු.